नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से ए अपगे शास्त्रो सम्मा संबुद्धराजानन वहन्सेट अप हेम दिनागेम नमस्कारे वेवा सुपिन्वत्नी अदत्तो बैताम श्रद्धावें බලාපොරොත්තුවන්නේ විවරණය වැඩසටහන සමග සමවදින්නටයි. ඔබ දන්නවා අපි කාලාන්තරයක් තිස්සේ ඔබේ ජීවිතයට ඊටාම වැදගත් වන ධර්මමය විවරණයන් නොඑක් පැතිවලින් නොඑක් ආකාරයෙන් පැහැදිලි කරනවා. එතකොට මේ පැහැදිලි කිරීම අතර ඊටාම විශේෂ දෙයක් තමයි අපි වන්දනාමාන කරන ගාථාවන් වලට අපි දක්වන නව අර්ථ දැක්වීම මම අදත් ඔබට කියනවා ඒක නව අර්ථ දැක්වීමක් නෙමෙයි ඒක තමයි මූලික බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් හැටියට බුදුරජාණන් වහන්සේ මතු කරපු විමුක්තිගාමි පණිවිඩය ජීවිතයට එකතු කරගන්න පිරිසක් විදිහට අතීතයේ ඉඳලම මේ ස්වාමීන් වහන්සේලා සහ අනිකුත් පිරිස ස්වාමීන් වහන්සේලාත් මේ ගාථාවන් සකස් කරපු දැනුගත් ධර්මදර විනේදර බහුශෘත ධර්මානු ධම්ම පටිපන්න පිරිසත් එකතු වෙලා ගොඩනඟපු මූලික අර්ථේ විමුක්තිය. ඒ විමුක්තිය කුළු ගැන්වෙන ආකාරයට තමයි මේ ගාථාවන් ඉදිරිපත් වෙලා තියෙන්නේ. දැන් අද අපි ඔබට දේශනා කරන ගාථා පාඨය තමයි මේ අටපිරිකර පූජාව සඳහා මිනිස්සු යොදාගන්න ගාථාවට දැක්වෙන මූලික හරය කොයිතරම් අර්ථාන්විතද කියන පණිවිඩය දැන් බලන්න දැන් අපි ගාථාවක් කියනවා අදිවාසේ තුනෝ බන්තේ අට්ඨපරික්කාරං උපනාමිතං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගණ්හාතු මුත්තම මේක අපි භාවිතා කරන ඉතාම ප්‍රකට ගාතාවක්. එතකොට අපි අටපිරිකර පූජාව අස්සේ තියෙන සංස්කෘතික ධාරාවේ වටිනාකම එක පැත්තකින් ඉගෙන ගන්න ඕන. දාර්ශනික වටිනාකම අනිත් පැත්තෙන් ඉගෙන ගන්න ඕන. එතකොට විමුක්තිගාමි පණිවිඩේ මොකක්ද? ඒ වගේම සංස්කෘතිකමය වශයෙන් පවතින වටිනාකම කුමක්ද කියන මේ කාරණා දෙකම පිළිබඳ අපි සවිඥානික වෙන එක අවබෝධයක් හදාගන්න එක මේ මොහොතේ ඉතාම වැදගත් දෙයක්. දැන් පින්වත්නි හොඳට බලන්න අටපිරිකර පූජාවට මෙබඳු ආකාරයක ගාථාවක් නියම කොට අපි අටපිරිකර පූජා නොයෙක් විදියට කරනවා. මහසෑයට වෙන්න පුළුවන්, බෝධින් වහන්සේට වෙන්න පුළුවන්, නොයෙකුත් තැන්වලට අපි එබඳු පූජාවන් සිද්ධ කරනවා. එතකොට එහෙම පූජාවන් සිද්ධ කරන අපිට මූලික වශයෙන්ම මෙබඳු පූජාවක ප්‍රමුඛ අර්ථය මොකක්ද කියලා ඇහුවොත් අපිට ඊට ඉස්සෙල්ලා මේ සංස්කෘතික අර්ථය අපිට මේකේ හොයාගන්න වෙනවා. දැන් අදිවාසී තුනෝ බන්තේ ඔබ දන්නව මේ ගාථාවේ සරල තේරුම. ඉවසා වදාරන්න ස්වාමීනි මේ අෂ්ඨ පරිස්කාර පූජාව අපි කෙරෙහි අනුකම්පාවෙන් ඔබ වහන්සේ මේ අටපිරිකරේ පිළිගන්න සේක්වා කියන අර්ථය තමයි මේකේ තියෙන්නේ. පින්වත් නී මේ අටපිරිකරක තියෙන මූලික ස්වභාවය තමයි දැන් අපි ඉස්සලා තෝරගන්න ඕන අටපිරිකරක තියෙන්නේ මොනවද කියලා. දෙපොට සිවුර තියෙනවා, තනිපොට සිවුර තියෙනවා, අඳනේ තියෙනවා, බඳපටිය තියෙනවා, දැලිපිහිය තියෙනවා, පෙරහංකඩේ තියෙනවා, පාත්‍රයේ තියෙනවා, ඉදිකටු නූල් බෝල ටික තියෙනවා. ඔය ටික ඔක්කොම එකතු නම් පිරිකර 8යි. ඇත්තටම මේ පිරිකර 8 සමස්තයක් විදියට ගත්තාම මේ සමස්ත පූජාවන්ගෙන් කියවෙන මූලික අර්ථය තමයි අල්පේච්ඡතාවය. ඒ කියන්නේ භික්ෂුවගේ මූලික අල්පේච්ඡතාවයේ පිළිබඳ අදහස, ඒ කියන්නේ කොයිතරම් අවම යැපීම් භික්ෂුව තියාගන්න ඕනද කියන පණිවිඩය මූලික අර්ථයක් විදියට මේ පූජාවන් තුල ගැබ් වෙලා තියෙනවා. එතකොට මූලික වශයෙන්ම පින්වත්නි අටපිරිකර පූජාව කියන එක ඇස්සේ අල්පේච්ඡතාවය කියන එක සංකේතවත් වෙනවා. ඇත්තටම සිවුරක දාර්ශනික කතාවක් තියෙනවා.
දැන් මේ අටපිරිකරක මූලික පූජාව තමයි චීවර පූජාව. මේ කස්සේ තියෙන ප්‍රබලම පූජාව චීවර පූජාව. එතන අඳන සිවුර තියෙනවා, තනිපොට සිවුර තියෙනවා, දෙපොට සිවුර තියෙනවා. එතකොට අඳන සිවුරත්, තනිපොට සිවුරත්, දෙපොට සිවුරත් කියන මෙන්න මේ සිවුරු කට්ටලය පදනම් කරගෙන තමයි අටපිරිකර පූජාවේ අවශේෂ පූජාවන් ගොඩ නැගිලා තියෙන්නේ. දැන් අපිට ඉතාම හොඳින් තේරෙනවා එක දෙයක්. මොකක්ද? අපට තේරෙන දේ තමයි පින්වත්නි, මේ සිවුර සම්බන්ධ විමුක්තිගාමි කතාව මොකක්ද? දැන් ඒ කාලේ සිවුරක් හදාගන්න එක හරිම අමාරුයි. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ ළඟට සමහර විට මේ පැවිදි වෙන අදහසින් කෙනෙක් ආවත්, ඒ කියන්නේ ගොඩාක් පැවිදි වෙන්න කැමැත්තක් තියාගෙන බොහෝම අවංකව ශ්‍රද්ධාවෙන් පැවිදි වෙන අදහසින් යම් කෙනෙක් ආවත්, ඒතර ඒ ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාව උපදවාගෙන පැවිදි වෙන්න ආපු කෙනාගෙන් බුදුරජාණන් වහන්සේ පළවෙනියෙන් අහන දෙයක් තමයි පාත්‍ර සිවුරු සම්පූර්ණයිද කියන එක. ඒක තමයි උන්වහන්සේ පළවෙනියෙන් අහලා තියෙන්නේ, පාත්‍ර සිවුරු සම්පූර්ණයිද කියලා. ඒතර බැරි වෙලා හරියා කිව්වොත් එහෙම, ස්වාමිනී මට පාත්‍ර සිවුරු සම්පූර්ණ නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, එහෙනම් ගිහින් ඔයා පාත්‍ර සිවුරු අරන් එන්න කියලා. එතකොට එයා සිවුරු හොයාගෙන ගිහින් තුන. ඒ කියන්නේ ඒ කාලේ ඉච්චර අමාරුයි රෙදි ටිකක් හොයාගන්න එක. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ සිවුර හදාගත්තේ කොහොමද? එතකොට සිවුර හදාගන්න කොහෙන්ද? ඇත්තට මේ වගේ අස්සේ විමුක්තිය සම්බන්ධ පණිවිඩයක් හැංගිලා තියෙනවා. දැන් ඒ කාලේ පාංශකූලික සිවුර තමයි ස්වාමීන් වහන්සේ නමක් දරාගෙන හිටියේ. ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? මුලින්ම සිවුර අරගෙන, සිවුරු ඒ කියන්නේ රෙදි අරගෙන, ඒ කාලේ රෙදි ආවට ගියාට හොයා ගන්නත් නැහැ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා මලමිනිය ඔතලා තියෙන රෙදි කෑල්ල පරිහරණයට ගන්න කියලා. ඒතර ස්වාමීන් වහන්සේලා මලමිනිය ඔතලා තියෙන රෙදි කෑල්ල කාලේ මේ ටොපි එකක් වගේ තමයි ගැට ගහලා ගිහින් දාන්නේ. දෙපැත්තෙන් ගැට දෙකක් ගහලා සොහොනට ගිහින් දානවා. එතකොට ස්වාමීන් වහන්සේ නමක් මේක අරගෙන, ඒ කියන්නේ මේ ටොපි එකක් වගේ ගැට ගහපු මේක අර බොහොම පරිස්සමින් ලිහලා, දැන් මේක දවස් කීපයක් යනකොට ඉදිමිලා, ඊට පස්සේ අර රෙදි කෑල්ලටම මේ මලමිනිය ඇලවිලා එහෙමයි තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ ගිහින් මේක බොහොම පරිස්සමින් මේ ගැට දෙක ලිහනවා. ස්වාමීන් වහන්සේ පරිස්සමින් මේ ගැට දෙක ලිහලා ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? මේ රෙදි කෑල්ල ගලව ගන්නවා. මේ රෙදි කෑල්ල ගලවගෙන මේ ස්වාමීන් වහන්සේ රෙදි කෑල්ල ගලවගෙන කෙලීම එනවා පින්වත්නි. රෙදි කෑල්ල ගලවගෙන කෙලීම එනවා මේ කෙනෙක්. මේ සිද්ධිය විදියට බැලුවොත් කෙනෙක් කියන්න පුළුවන් මේ වගේ විස බීජ ගොඩක්ද භික්ෂුවක් පෙරෙව්වේ කියලා. නෑ පින්වත්නි, මේක අරගෙන කෙලීම ස්වාමීන් වහන්සේ ගඟට එනවා. එතකොට ස්වාමීන් වහන්සේ ගඟට ඇවිල්ලා ගඟේ අත්තක හරි එහෙමත් නැත්නම් ගඟේ ගලක හරි මේ රෙදි කෑල්ල ගැට ගහනවා. ඊට පස්සේ ගඟ පහළට ගලාගෙන ගලාගෙන යනවා. මේ ගඟ පහළට ගලාගෙන යන්නේකින් මේ රෙදි කෑල්ල පින්වත්නි පිරිසුදු වෙනවා. ඒ කියන්නේ ගඟ පහළට ගලාගෙන ගලාගෙන යනකොට අර රෙදි කෑල්ලත් ගලාගෙන යන ගඟේ වතුරෙන්ම පිරිසුදු වෙනවා. එතකොට මේ විදියට මේ රෙදි කෑල්ල පිරිසුදු වෙලා පිරිසුදු වෙලා අවසානෙට මේ ස්වාමිනාසි වෙන තැනකිනුත් ගැට ගහලා එනවා. මොකද අර ගැට ගහපු තැනත් විස බීජ එහෙම තියෙන්න පුළුවන්නේ. මේ විදියට ගැට ගහලා ඇවිල්ලා අන්තිමටම මේ රෙදි කෑල්ලෙන් කෑලි වලට කපලා මහලා සිවුරක් හදලා මේ ස්වාමිනාසි පොරවනවා. එතකොට සිවුරක් හදලා මේ හාමුදුරු මේක පොරවනකොට බලන්න, ඒක ඇස්සේ නිවනට අදාළ කමටහනක් තියෙන විදිය. පොරවනකොට පින්වත්නි එක දෙයක් මතක් වෙනවා. මොකක්ද මතක් වෙන්නේ? ඒ සානස ලස්සන කමටහනක් මතක් වෙනවා. ඒ මතක් වෙන ලස්සන කමටහන තමයි, මම මේ පොරවන්නේ මලමිනියක් වහලා තිබ්බ එකක්. මම මේ පොරවන්නේ ඉදිමිලා ගිය, ජරාජීර්ණ වෙලා ගිය, ඊට පස්සේ අසුචි වැගිරිලා ගිය, ඕජස් වැගිරිලා ගිය මලමිනියක් වහලා තියෙන රෙදි කඩක් මම දැන් යොදා ගන්නවා ඒ විදියම ශරීරයක් වහන්න. ඒ විදියම ශරීරයක් කියන්නේ ළඟදි කුණු වෙන ශරීරයක් වහන්න, ළඟදි ඉදිමෙන ශරීරයක් වහන්න, ළඟදි ඒ විදියටම
ජරාජීර්ණ වෙලා යන ශරීරයක් වහන්න. එතන මේ කතාව අස්සේ පින්වත්නි අවබෝධයට අදාළ කමටහනක් තියෙනවා. දැන් බලන්න එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ ස්පාංශකූලික සිවුර දරා ගන්න කියපු එක අස්සේ පවා දිවා රාත්‍රියේ භික්ෂුවට මතක් වෙන දිවා රාත්‍රියේ භික්ෂුවට සිහි ගැන්වෙන ප්‍රබල කර්මස්ථානයක් තියෙනවා. ඒ කර්මස්ථානයේ තමයි මම මේ දැන් පොරවන සිවුරේ කතාව කුමක්ද කියන වගේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට අප විමර්ශනය කරනකොට අපට තේරෙනවා අපට දැනෙනවා මේ සිවුර පිරිකර ටික සකස් කර ගැනීමේ හිට හැම තැනකම විමුක්තිය කුළු ගැන්වෙලා තියෙනවා. පින්වත්නි මේ විදියට අට පිරිකරක් පිරිකර අටක් කියන එක අස්සේම සංකේතවත් වෙන්නේ මොකද්ද? දැන් මේ විදියට පිරිකර අටක් ගොඩනගලා එක හරි ලස්සනට පාර්සලයක් විදියට ඔතලා ඒ ආකෘතිය දැක්ක ගමන් අපට අටපිරිකරේ කතාව මතක් වෙනවා. ඒතර මේ විදියට අටපිරිකරක් ඔතලා පූජා කරනකොට ඇයි මෙතනට අටක් මේකතු කරගන්නේ? පින්වත්නි මේ කාරණා අට අස්සේ තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ ඉඟියක් කියලා කිව්වත් වරදක් නැහැ. එතකොට දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක එකිනෙකට වෙනත් ස්වභාවයන් තියෙන්නේ. එතකොට එකිනෙකට වෙනත් ස්වභාවයන් තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේක මේ නවාර්ථ දැක්වීමක් කියලා හිතුවත් කමක් නැහැ. හැබැයි අවබෝධයට අදාළ නිමිත්තක් කොහෙන් හරි මතු කරගන්න පුළුවන් නම් ඒ දක්ෂතාවෙන් අපි ඒක මතු කරගන්න ඕන. ඒ කුසලතාවය අපි හදාගන්න ඕන. දැන් බලන්න මේ අටපිරිකර අස්සේ තියෙන ස්වභාවය එකිනෙකට වෙනස්. එකිනෙකට වෙනස්. එතකොට එකිනෙකට වෙනස් කියලා කියන්නේ ඇයි? එකිනෙකට වෙනස් කියලා මම කියන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. දැන් බලන්න දෙපොට සිවුර, තනිපොට සිවුර, අන්දන සිවුර කියන මේ තුන බොහොම සමානයි. ස්වභාවයෙන් සමානයි. අන්න ඒ වගේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය, සම්මා සතිය, සම්මා සමාධිය කියන ටික එකම තලයේ පවතින ටිකක්. ඒ කියන්නේ තමා තුළ ගොඩනැගෙන සම්මා දිට්ඨිය. මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ? දුක පිළිබඳ නුවණ, දුක හට ගැනීම පිළිබඳ පුද්ගලයා තුළ පවතින නුවණ, දුක නිරුද්ධ කිරීම පිළිබඳව පුද්ගලයා තුළ පවතින නුවණ, දුක නිරුද්ධ කිරීම පිළිබඳ ප්‍රතිපදාව පිළිබඳ පුද්ගලයා තුළ පවතින නුවණ, මේ විදියට ගත්තාම සම්මා දිට්ඨිය. ඒත් එක්කම එයත් ඒ පුද්ගලයාට තියෙනවා මේ එක දර්ශනය වීම පිණිස එයා ප්‍රායෝගිකව පුහුණු කළ යුතු දේ තමයි සම්මා සතිය, සතිපට්ඨාන. එතකොට ඒ සතිපට්ඨානය දියුණු කරන ශ්‍රාවකයෙකුට, ඒ කියන්නේ සම්මා දිට්ඨිය උපදවා ගන්නට සතිපට්ඨානය දියුණු කරන ශ්‍රාවකයෙකුට අප්‍රමාදීව කුසලයේ උපදවා ගැනීම පිණිස සම්මා වායාමයේ දියුණු කිරීම, සම්මා වායාමයත් සම්මා සතියත් සම්මා සමාධියත් කියන තුන හරියට එකම තලයේ පවතින අටපිරිකරේ තියෙන දෙපොට සිවුරයි තනිපොට සිවුරයි අන්දන සිවුරයි වගේ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ප්‍රමුඛ සාධකය. සම්මා දිට්ඨිය උපදවා ගන්න තමයි අපි මේ ගොඩාක් දේවල් කරන්නේ. ඒ කියන්නේ ගොඩාක් උත්සාහවත් වෙන්නේ සම්මා දිට්ඨිය උපදවා ගන්න. සම්මා දිට්ඨියේ කූටප්‍රාප්තිය තමයි පින්වත්නි අරහත්ත්වය කියලා කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. සම්මා දිට්ඨියේ කූටප්‍රාප්තිය. ඒතරේ සම්මා දිට්ඨිය පිණිස අපි සම්මා සතියත් සම්මා සමාධියත් සම්මා වායාමයත් දියුණු කරන්න ඕනේ. එතකොට මෙන්න මේ කාරණා තුන දැන් බලන්න අටපිරිකරයක දැන් අටපිරිකරක හැඩය ගත්තා. උඩින්ම තියෙන්නේ හරියට පාත්‍රේ. එතකොට මේ පාත්‍රේ වගේ නිකන් අපිට සම්මා දිට්ඨිය කියලා අදහස ගන්නත් පුළුවන්. ඊට පස්සේ දෙපොට සිවුරයි තනිපොට සිවුරයි අඳන සිවුරයි හරියට සම්මා සතිය, සම්මා සමාධිය, සම්මා වායාමය. මේකේ මැද තියෙන මේ, ඒ කියන්නේ සම්මා වායාමයෙන් කුසලේ බොජ්ජංග ධර්ම දියුණු කර කර දියුණු කර කර සතිපට්ඨානී මත සතිපට්ඨානී නම්ති සමාධි නිමිත්ත දියුණු කරන එක තමයි සම්මා සමාධිය වඩනවා කියලා කියන්නේ. එතකොට සම්මා සමාධියයි සම්මා සතියයි සම්මා වායාමයයි කියන්නේ හරියට තුන් සිවුර වගේ. ඒ තුන් සිවුරට උඩින් තියෙන පාත්‍රය වගේ සම්මා දිට්ඨිය. හරියට නික අටපිරිකරක ආකෘතිය ගත්තත් විමුක්තියට අදාළ යම් කිසි හේවණල්ලක් අපට හොයාගන්න
පුළුවන් පින්වත්නි. එතකොට මේ දැන් බුදුරජාණන් වහන්සේ මේ සිවුර අතුරින් පැහැදිලි කරපු විමුක්තිගාමි පණිවිඩය ඉලක්කගතව තමයි යම් කෙනෙක් සිවුර දරාගන්නේ. දැන් බලන්න පුංචි කාලේ හරි කවුරු හරි කෙනෙක් පැවිදි වෙනකොට ඒ පැවිදි වෙන කෙනාගේ අදහස මොකද්ද? එතකොට මේ පැවිදි වෙන කෙනාගේ අදහස තමයි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය ඉමං කාසාවන් ගහෙත්වා පබ්බාජේත මම්බන්තේ අනුකම්පං උපාදාය. කියන්නේ මට මේ සියලු දුක නිවලා නිස්සරණේ පිණිස නිවන පිණිස සච්චිකරණත්තාය ඉමං කාසාවන් ගහෙත්වා මේ කසාවත අරගෙන පබ්බාජේත මම්බන්තේ මේ ස්වාමිනී මාව මහණ කරන්න අනුකම්පං උපාදාය. ඒ කියන්නේ මට අනුකම්පාව උපදවාගෙන මාව මහන කරන්න කියලා. එතකොට මේ සිවුරු ටික දීලා ඉල්ලන එකේ අදහස ඒකයි. එතකොට මේ අටපිරිකරයක් පරිහරණය කිරීමේ ඉලක්කය විමුක්තිය. ඒ නිසා මේ විමුක්තිය පිණිස මූලික සැලැස්ම තියෙන්නේ අටපිරිකරේ දරා ගැනීමත් එක්ක. අල්පේච්ඡකම එක පැත්තකින් සංකේතවත් කරනවා. ඒ වගේම අර ආර්ය අෂ්ටාංගික මෙතන පිරිකර අටක්ම යොදා ගැනීම ASCII ආර්ය අෂ්ටාංගික මාර්ගයත් අපට පේන්න තියෙනවා. ඒකේ හරියට සම්මා දිට්ඨිය පාත්‍රය වගේ උඩින්ම තියෙනවා. සම්මා සති සම්මා සමාධි සම්මා වායාමයේ කියන එක හරියට තුන් සිවුර වගේ. ඊට පස්සේ ඔකේ අවශේෂ වශයෙන් උත් තියෙනවනේ මොනවද තියෙන්නේ? බඳ පටිය තියෙනවා. දැලි පිහිය තියෙනවා. එකිනෙකට වෙනස් ස්වභාවයේ වනේ. පෙරහං කඩේ තියෙනවා. ඊළඟට ඉදිකටු නූල් බෝල තියෙනවා. එතකොට මේ වගේ ස්වභාවයේ දිහා බැලුවහම අපට තේරෙනවා ස්වභාවයක් විදියට ගත්තත් මේවා තුල පවතින්නේ වෙනසක්. ස්වභාවයක් විදියට ගත්තත් මේවා තුල පවතින්නේ ඒකාකාරී ස්වභාවයක් නෙමෙයි. එකිනෙකට එකිනෙකට වෙනස්. හැබැයි මේ අට යම් කෙනෙක් ළඟ තිබ්බොත් ඒ භික්ෂුවට සෑහෙනවා යැපීම පිණිස ඒ කාරණා ටික. එතකොට එහෙමනම් අපි අටපිරිකර පූජාව ASCII අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිහි කරගන්න දක්ෂ වුණොත් ප්‍රායෝගික පිළිවෙතකට එකතු වීම පිණිස අටපිරිකර පූජාව යොදා ගන්න පුළුවන්. එතකොට මේ අටපිරිකර පූජාව අස්සේ පින්වත්නි අපි දක්ෂ වෙන්න ඕන විමුක්තියට අදාළ නිමිත්ත බොහොම ප්‍රවේශමෙන් මතු කර ගන්න. මොකද මේ එක මේ සිවුරක් පූජා කරනවා කියන එක අස්සේ තියෙන්නේ පින්වත්නි මහ බලවත් පුණ්‍ය සංස්කාරයක්. මේක ආශ්චර්යවත් අද්භූත පිණ. ඒත් එක්කම මේ පිනත් අපිට විදර්ශනා කරගන්න කුසලතාවයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ලෝකේ කවර පිනක් අපි කළත් පින් කරනවා කියන එක අරුමයක් නෙමෙයි පින්වත්නි. ඒ පින ASCII අපට විදර්ශනා ඥානෙ දියුණු කරගන්න කුසලතාවයක්. ඒ කියන්නේ විදර්ශනා ඥානෙ අවදි කරගැනීමේ හැකියාවක් අපට තියෙන්න අවශ්‍යයි. ඒ කාලේ හිටිය එක අම්මා කෙනෙක්. ඒ අම්මගේ නම තමයි ධම්මා. එයාගේ නම මොකද්ද? ධම්මා. එතකොට මේ ධම්මා කියන උපාසිකාව බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ඒ ධම්මා කියන උපාසිකාව එක්තරා වෙලාවක ධම්මා කියන ඒ උපාසිකාවට ගොඩාක් ආර්ථික හයියක් තිබ්බේ නැහැ. එතකොට ලොකු ආර්ථික හයියක් ඒ ධම්මා කියන උපාසිකාවට තිබ්බේ නැති නිසා ඒ අම්මා කල්පනා කළා මේ ඒ අම්මට අදහසක් තිබ්බා කොහොම හරි මේ බුද්ධ ශාසනයක් ලැබුණ එකේ පිනට පිරිහෙන්න දෙන්නේ නැතුව ඒ ගුණධර්මයේ මතම කොහොම හරි ශක්තිමත් වෙලා ආධ්‍යාත්මිකව නැගිටින්න ඕන කියලා. ඉතින් මේ අම්මා ගියා එක ගෙදරක වැඩට. ඒ කාලේ මේ මං හිතන්නේ ලොකු සාගතයක් පැවතුණු වෙලාවක. දැන් මේ වෙන රටක නෙමෙයි මේ ලංකාවේ වෙච්ච සිද්ධියක් මං කියන්නේ. එතකොට මේ උපාසක අම්මා බොහොම ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාවන්ත තැනැත්තියක්. 아무ත ඇයට ජීවත් වෙන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඇයට ජීවත් වෙන්න ක්‍රමයක් තිබුණ නැති නිසා ඇය මොකද කළේ? ඇය කෙලින්ම ගෙදරක වැඩට ගියා. මාස 3ක් ඒ ගෙදර වැඩ කළා. ඉතින් ඒ ගෙදර මාස 3ක් වැඩ කළාම මේ අම්මාට මාස 3ක බත් වැටුප හැටියට පින්වත්නි ලැබුණේ ඒ කියන්නේ මේ මාස 3ේ බත් වැටුප විදියට මේ අම්මට හම්බුනේ රෙදි කෑල්ලක්. සාමාන්‍යයෙන් රෙදි කඩක් හම්බුනේ. එතකොට ඒ අම්මට රෙදි කඩක් හම්බුණාම ඒ අම්මා ඒ රෙදි කඩ අතට අරගෙන කමක් නැහැ ඉතින්
මේකත් ලොකු දෙයක් නේ මොකද ඒ කාලේ රෙදි ටිකක් කියන්නේ ලොකු වටිනා දෙයක් ඉතින් දැන් අද නම් අපිට පේනවා දැන් අටපිරිකර පූජා කරන එක අද ගොඩාක් අමාරු නෑනේ අද ඕන තරම් අට කඩේකට ගියාම අටපිරිකර ගන්න පුළුවන් ඒ නිසා මේ අද සිවුරක් පූජා කරනවා කියන එක බොහොම දුෂ්කර වැඩක් නෙමෙයි ඒක බොහොම පහසුවෙන් සරලව කරන්න පුළුවන් දෙයක් එතකොට මේ ධම්මා කියන උපාසක අම්මට හම්බුණු රෙදි කෑල්ල අතට ගන්නකොට මතක් වුණේ සංඝයාව එකපාරම මේ තැනැත්තියට මතක් වුණා හාමුදුරුවන්ව එතකොට හාමුදුරුවන්ව මේ අම්මාට මතක් වෙලා මේ අම්මා කල්පනා කළා මොකද කරන්න කියලා එතකොට මේ අම්මා ඒ විදිහට කල්පනා කරලා මේ අම්මා එතන තිබුණ ආරාමයක් ඒ කිට්ටුව ඒ ආරාමයේ ගිහින් වැඩිහිටි හාමුදුරුවන්ට කතා කළා වැඩිහිටි හාමුදුරුවන්ට කතා කරලා කිව්වා හාමුදුරනි මම මේ ආවි සංඝයාට යම් දෙයක් පූජා කරන්න මොකද්ද කියලා ඇහුවා ස්වාමීනි මාස 3ක් මම වැඩ කළාම ඒ මාස 3ක බත් වැටු පැහැටියට මට ලැබුණේ රෙදි කඩක් ඒ කියන්නේ මාස 3ක් වැඩ කළාම ඒ මාස 3 වැඩ කරපු මට බත් වැටුප විදියට හම්බුනේ රෙදි කෑල්ල මේ රෙදි කෑල්ල මම සංඝයාට පූජා කරන්න තීරණය කළා මේක සංඝයාට පූජා කරන්න තීරණය කළා. ස්වාමීනි මේ ආරාමේ සිවුරක් නැති ස්වාමීන් වහන්සේ නමකට මේකෙන් සිවුරක් කරලා පූජා කරන්නයි මගේ අදහස. මේක පිළිගන්න සේක්වා. එතකොට අර වැඩිහිටි හාමුදුරුව මේ රෙදි කඩ අරගත්තා. මේ වැඩිහිටි හාමුදුරුව මේ රෙදි කඩ අරගෙන අර ආරාමේ වටේම හිටපු සංඝයාට එන්න කිව්වා. ආරාමි වටේම හිටපු සංඝයාට එන්න කියලා දැන් ඒ හාමුදුරුවෝ කොහොම ඉස්සරහින් වාඩි වුණාම ඒ හාමුදුරුවන්ට කියනවා ආයුෂ්මතුනි මම ඔබ වහන්සේලා එකතු කළේ විශේෂ දෙයකට මොකද්ද මොකද්ද විශේෂ දෙය ඒ විශේෂ දෙය තමයි ඔබ වහන්සේලා මෙතනට ආපු එක ආපු කාරණය හොඳ සිහියට ගන්න කියනවා මේ සංඝයා වෙනුවෙන් එක්තරා වයෝවෘද්ධ මවක් වයසක අම්මා කෙනෙක් රෙදි කඩක් ගෙනල්ලා දුන්නා කාට හරි මේ දුර්වල වෙච්ච සිවුරක් තියෙනවා නම් ඒ ස්වාමීන් වහන්සේට පුළුවනි මේකෙන් සිවුරක් කොට පිළිගන්න මේ රෙදි කෑල්ලෙන් සිවුරක් කොට පිළිගන්න පුළුවන් එතකොට සිවුරක් කොට පිළිගන්න පුළුවන් නිසා කවුරු හරි හාමුදුරුව කෙනෙකුට රෙදි කෑල්ලක් නැත්තම් සිවුරක් නැත්තම් ඒ ස්වාමීන් වහන්සේට පුළුවන් මේකෙන් සිවුරක් හදා ගන්න. ඒ ස්වාමීන් වහන්සේට පුළුවන්. එතකොට මෙහෙම කිව්වහම මෙතන හිටියා ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේගේ සිවුර ගොඩාක් දුර්වල වෙලා තිබුණේ. එතකොට ගොඩාක් මේ සිවුර දුර්වල වෙලා තිබුණ නිසා මේ ස්වාමීන් වහන්සේ බැලුවා මේ මට නම් සිවුරක් නෑ ඒ නිසා හැබැයි මේ රෙදි කඩ මට නම් හොඳයි මේ රෙදි කෑල්ල මට නම් හොඳයි සිවුරක් කරගන්න. එතකොට අර එක ඒ ස්වාමීන් වහන්සේ නැගිටලා කිව්වා මේ ස්වාමීනි මට නම් මගේ සිවුර දුර්වල වෙලා මේ මට නම් සිවුරක් හදාගන්න ඔය රෙදි කෑල්ල මේ බොහොම ප්‍රයෝජනවත් කිව්වා. ආ එහෙනම් ඔබ වහන්සේ ගන්න කිව්වා. එහෙනම් ඔබ වහන්සේ මේ සිවුර සිවුරක් කොට පිළිගන්න මේ රෙදි කෑල්ල අරගන්න කිව්වා. එතන අර ස්වාමීන් වහන්සේ රෙදි කෑල්ල අරගෙන එකින් සිවුරක් කරලා මහලා සිවුරක් කරලා මහලා ඒ හාමුදුරුව එක පොරවන්න ගත්තා. ඒ පොරවන්න ගන්නකොට ඒ හාමුදුරන්ට එක දෙයක් මතක් වෙනවා. අද විවරණය තුලින් ඔබ මතක තියාගන්න අද මේ අටපිරිකර පූජාවේ ගාථාවට අර්ථේම නෙමෙයි විස්තර කරන්නේ සංස්කෘතික වටපිටාව. මේකෙන් දේශනා දෙකක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. අටපිරිකර පූජාව සම්බන්ධව ගාථා පරිවර්තනයේ ඊටාම වචනාර්ථයේ ඊටා හොඳින් පැහැදිලි කරමින් දේශනාවක් ඉස්සරහට කෙරෙනවා මේ අටපිරිකර පූජාවේ සහ සිවුරු පූජාවේ සංස්කෘතික වටපිටාව තමයි අද විවරණින් ඔබට අපි ඊටාම කරුණාවෙන් පැහැදිලි කරන්නේ එතකොට මේ ස්වාමීන් වහන්සේ සිවුර හදලා බොහෝම ගෞරවයෙන් මේ සිවුර දරාගෙන ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේට එක දෙයක් මතක් වෙනවා මොකද්ද මතක් වෙන්නේ මම මේ පොරවන්නේ එක්තරා උපාසිකාවකගේ බත් වැටුපෙන් ලැබිච්ච රෙදි කඩ මම මේ පොරවන්නේ එක්තරා උපාසිකාවකගේ බත් වැටුපෙන් ලැබිච්ච රෙදි කඩ තමයි මම මේ පොරවන්නේ
ඒ නිසා ඒ අම්මාට කරන්න පුළුවන් ලොකුම සංග්‍රහය මේ සිවුර දරාගෙන ඉදදී කොහොම හරි අප්‍රමාදී වෙලා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වඩලා තමන්ගේ ඇතුළ සුවපත් කරගන්න එක ඇතුළ සුවපත් කරගන්න ස්කන්ධ ධාතු ආයතන පිළිබඳ විදර්ශනා කරමින් චිත්ත අභ්‍යන්තරය තුළ කෙලස් ගිනි නිවාගෙන අභ්‍යන්තර සුවපත් වීමක් හදාගන්න එක තමයි හොඳම දේ කියලා මේ හාමුදුරුවෝ කල්පනා කළා. ඉතින් මේ හාමුදුරුවෝ මේ රෙදි කෑල්ල දරාගෙන මේ සිවුර පොරවාගෙන මේ හාමුදුරුවෝ අරහත් වේටපත් වුණාට බොහෝම ටික කාලෙකින්. ඊට පස්සේ අර ආරාමි සංඝයා හවසට එකතු වුණාම මේ ස්වාමිනාංශ කියනවා මම මේ සිවුර දරාගෙනයි අරහත් වේටපත් වුනේ. මොකද මට මේ සිවුර දරාගෙන ඉන්නකොට හැමදාමත් රාත්‍රියේ එක දෙයක් මතක් වෙනවා. මොකද්ද? මට මතක් වෙනවා මම මේ පොරෝගෙන ඉන්නේ එක්තරා වයෝවෘද්ධම්ම කෙනෙක්ගේ මාස 3ක බත්වැටුප මම මේ දරාගෙන ඉන්නේ. ඒ නිසා ඒ අම්මට කරන්න පුළුවන් ඒ අම්මගේ ශ්‍රද්ධාවට කරන්න පුළුවන් ලොකුම ගෞරවය තමයි මම මේ සිවුර දරාගෙන අරහත් වේටපත් වෙනේ කියනකොට මට ආර්ය ශ්‍රාංගික මාර්ගයේ දියුණු කරන්න මහ පුදුම වීරියක් හරිම ජවයක් ආවා කියනවා. ඒක මහ පුදුම ජවයක් කියනවා. හිතා ගන්න බැරි විදිහේ ජවයක් මට ආවා කියනවා. ඒ නිසා ආයුෂ්මතුනි ඔබලාටත් මේ සිවුරෙන් ප්‍රයෝජනයක් තියෙවි කවුරු හරි කෙනෙක් පොරවන්න කිව්වා. එතකොට ඒහා තවත් ස්වාමීන් වහන්සේ නමක් ඒ සිවුර දරාගෙන උන්වහන්සේ රහත් වුණා. තවත් ස්වාමීන් වහන්සේ නමක් ඔය විදියට පින්වත්නි එකම සිවුරක් දරාගෙන 500ක් රහත් වෙලා තියෙනවා. දැන් එතකොට අර එකම සිවුරක් පොරවගෙන තමයි 500ක් රහත් වෙලා තියෙන්නේ. එතකොට මේ 500ක් රහත් වුණාට පස්සේ ඒ සිවුර හුඟක් දුර්වල වෙලා ඒක සාමාන්‍ය ප්‍රයෝජනෙට ගන්න බෑ දැන්. ඊට පස්සේ ඒ කාලේ රජුරුවන්ගේ රාජකීය උත්සවයක් තිබිලා මිනිසු කොඩි දාලා හැම තැනම. එතකොට යාරාම ඉස්සරහා මේ රෙදි කඩෙන් කොඩියක් දාලා තියෙනවා. මේ සිවුරු කඩෙන් කොඩියක් දාලා තියෙනවා. එතකොට රජුරුව ඇතාගේ පිටේ එනවා. එනකොට අහලා තිනවා මේ කොඩි ඔක්කොම පිළිවෙලයි. ඒ අතර මොකටද මේ එකම පාටක තියෙන බොහොම වැරහැලි වගේ රෙදි කෑල්ලක් දාලා. එතකොට එයා දන්නේ මේ මොකද්ද කියලා. එතකොට යාරාම හිටිය වැඩිහිටි හාමුදුරුවෝ කියනවා මහරජ එහෙම කියන්න එපා. මේ තමයි අරහත් දජේ අන් මං හිතන්නේ අරහත් දජේ කියන වචනේ ඔතන තමයි ඉන්නේ ඇත්තේ. මහරජා ඔහොම කියන්න එපා. මේ තමයි අරහත් දජය 500ක් මගපල ලැබපු රෙදි කෑල්ලක් ඔය කියනවා. ඔය සිවුර දරාගෙන 500ක් මාර්ගඵල අවබෝධයටපත් වුණා කියනවා. ඒ නිසා මහරජා නිකම්ම හිතන්න එපා කියන ওই විදියට. ඒ නිසා මහරජා මේක 500ක් රහත් වුණු විශේෂ සිවුරක් කියනවා. මේක තමයි අරහත් දජේ කියනවා. අරහත්වයට පත්තුණු අරහත් රහතුන් වහන්සේලගේ දජේ මේක කියනවා. එතකොට අපිට තේරෙනවා මේ සිවුර කියන එක මහ විශේෂ දෙයක්. එතකොට මේ ධම්මා කියන උපාසිකාව රහතන් වහන්සේලා 500ක් බිහි කරපු කුසලයේ ගෙනියන්න ඇති. ඒත් ලොකු ආර්ථික ශක්තියක් තිබෙන්නේ නැහැ තමයි. නමුත් මේ කුසලයේ ගෙනියන්න තියෙනවා මේ පූජාවක් විදියට මේක ඊටාම වටිනා බව අපි අද දේශනාවෙන් පැහැදිලි කළේ. අටපිරිකර පූජාවේ සහ ඒ ගාථාව තුළ පවතින දාර්ශනික අදහසත් පටිච්ච සමුප්පාදයේ සම්බන්ධ ආර්ය ශ්‍රාංග මාර්ගයේ සම්බන්ධ බොජ්ජංග ධර්ම සම්බන්ධව ඒවා දියුණු කිරීම සම්බන්ධ ඉඟියක් කොහොමද මේකෙන් හොයාගන්නේ කියන එක පිළිබඳ විවරණී ඊළඟ වැඩසටහනේදී අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉතාම කරුණාවෙන් ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. ඔබ හැම දිනාගේ මේ ජීවිත සුවපත් වේවා. කායික යහපත මානසික යහපත සැලසේවා. මේ පවතින අයහපත් තත්ත්වය ඉතාම ඉක්මනින් සමනය වෙලා සියලු දිනාගේ ජීවිතවලට ධර්මී පිළිසරණ සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුළදීම වහ වහා චතුරාරි සත්‍ය අවබෝධ කරගන්නට ඔබ හැම දිනාටම මේ කුසල් මහෝපකාරී වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම පින්වත්නි අපි විශේෂයෙන් අනුමෝදනා කරනවා බෞද්ධ ආමාද්‍ය ජාලයේ නිර්මාතෘවරයන් වහන්සේ වන දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේට අතුතුම් නිවන් පිණිස මේ කුසල් බලවත් වේවා. අද විවරණය තුළින් අපි ඇති කරගත්තා වූ සංස්කෘතික දැනුම විවරණ තුළින් ගොඩනගා ගත්තා වූ කුසලතාවය සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රධාන සීලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් නිවන් දොරටුවක්ම වේවා කියන අදිෂ්ඨානයෙන් විවරණය සමාප්ත කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.